හෙලෝ කට්ටිය අද මම ඔයගලන්ට අරගෙන ආවේ Haylou RS4 Plus කියන ස්මාර්ට් වොච් එක අපි මේක අන්බොක්සින් කරලා බලමු මේකේ මොනවද ඒගොල්ලෝ දීලා තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ තියෙන ඒගොල්ලන්ගේ Haylou RS4 Plus කියන බ්‍රෑන්ඩ් නේම් එක ගහලා තියෙනවා බොක්ස් එකේ යටින්ම මැද වොච් එක තියෙනවා උඩ RS4 කියලා ගහලා තියෙනවා දිලිසෙන අකුරින් වටේ ගහලා තියෙනවා 1.78 AMOLED ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා ඊට පස්සේ ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා බෑක් සයිඩ් එකේ එළියලා ඒ ටික තමයි ඒගොල්ලන්ගේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ ප්‍රින්ට් කරලා තියෙන ටික පැත්තනොත් GPS ට්‍රැකින් කියන එක තියෙනවා SPO ට්‍රැකින් ඔක්සිජන් සෙන්සර්ස් වගේ ටික තමයි විස්තර ලියලා තියෙන්නේ මේ තියෙන්නේ වාක්‍ය ටික මේකේ සම් ඩීටේල්ස් තියෙනවා එහෙනම් අපි ගිහලා බලමු පෙට්ටිය ඇතුළට කොහොමද කියලා මෙහෙම තමයි ඒක ඇරෙන්නේ ब्लैक बॉक्स එකක් තියෙනවා shiny විදියට ඒගොල්ලන්ගේ mark එක තියෙනවා ඒකේ මේ තියෙන්නේ watch එක wow ලස්සනට තියෙනවා watch එක මම ගත්තේ silver color belt එක ඒක silver කියලා කියන්නේ හැබැයි white combination ආ white උත් වගේ පේන්නේ මෙතන display protected sticker එක අනේ ඒකත් අපි ගලව ගත්තා දැන් බලමු අපි box එක ඇතුළේ වෙන මොනවද ඒගොල්ලෝ ඊට අමතරව දීලා තියෙන්නේ කියලා ඔව් charging cable එක තියෙනවා magnetic charging cable එකක් තියෙන්නේ අනිත් පැත්තේ USB port එක තියෙන්නේ මෙහෙම තමයි එන්නේ සාමාන්‍යයෙන් ඕන charger එකක් use කරන්න පුළුවන් high speed ma chargers නම් මම recommend කරන්නේ සාමාන්‍ය basic 25 watt වගේ යනකම් තියෙන charger එකක් recommend කරනවා එතකොට fast charging වලට යන්න එපා Haylou RS4 Plus කියලා book එක තියෙනවා ඉතින් මේක නම් විස්තර ගොඩක් තියෙනවා ගොඩක් කියලා ඉතින් මේ පොත කියවෙනවා අඩුයි මට නම් catalog එකක් කියුණාට තියෙනවා ඒක වටිනවා බලමු වොච් එක. ඔව් මේ තියෙන වොච් එක. අපි ඔන් කරගමු. මේ තියෙන බෑක් සයිඩ් එක වොච් එකේ මේ තියෙන සෙන්සර්ස් ටික ඔයගලන්ට පේනවා ඇති. මැග්නටික් පෝට් එක තියෙනවා charge වෙන්න. හරි අපි දැන් මේක ඔන් කරගෙන බලමු. මෙහෙම තමයි බෙල්ට් එක ස්ට්‍රැප් එක मैग्नेट पे इन्ने हरी लसन डे का स्टेप बाय स्टेप पर ब्रिक्स वालिंग मैग्नेट पे ना थोड़ा मटे थिंग लोगों को हेवी वेड अवल दी मेकर रेकमेंड करने बैम मुको देखते हैं ना किंग हरी कोहेंग हरी बहुत तमा का हरी मुको का हरी पैडल नो टक गला मेकर एरेन ना बालना मागे एक्सपीरियंस है गना मेकर 100% परफेक्टली तादवेला आमत ये ना खेला किया ना बह वॉच के थिंग गैलवील वेटेन ना उन्नत पुलांग बाइक क्या कोगे पादीनो माल्ला पादीनो ना ये मोड़ी डाउट टकती है ना ये मोड़ी लगती है ना एक्सपीरियंसली मेथिन ब्राइटनेस कंट्रोल लेकर डिस्प्ले के ඒගොල්ලන්ගේ හරි ලස්සනයි ඒගොල්ලන්ගේ මේ මේක දැන් animation display එකක් එන්නේ retina display එකක් මේක AMOLED කිව්වට ඇතරම පට්ටම quality එකක් තියෙන මේ display එකේ මරණ එක හිතා ගන්නවත් මේ මේ price range එකට display එක අතින්න මම best best තැනක් දෙනවා මේ watch එකට හේතුව මම මගේ experience එක දැන් මගේ මේ වෙලාවෙත් මම personal use කරන්නේ T-Rex 2 MSP T-Rex 2 එක ටිකක් high end device එකක් ඒක GPS එක තියෙන නමුත් ඒවැ ඩිස්ප්ලේස් වලට වඩා Apple එකේ ඩිස්ප්ලේ එක compare කළත් Apple smart watch එකේ මේක මාරම විදිහට මේ brightness එකක් තියෙනවා පට්ට pop up color එකක් තියෙන්නේ ඒක අරන්ම බලන්න ඕනේ experience එක color full vibrant colors තියෙන්නේ ඉතින් අනිත් එක තමයි smooth එක ඒවිල අර 60 hertz refresh rate එකක් තියෙන්නේ නමුත් අර සාමාන්‍ය 90 hertz 120 hertz වගේ butter smooth වැඩ කරනවා ඒක සාමාන්‍යයෙන් එච්චර ස්මූත්ලි T-Rex 2 එකේවත් එහෙම ඒ වගේ වැඩ කරන්නේ high end devices උනත් මේක ඒගොල්ලෝ ඒ විදිහට ඒ software එක ලියලා තියෙනවා හරි smart විදිහට ඉතින් මේ තියෙන එක වැඩ කරන විදිහ ඔයගලන්ට පේන ඇති torch එකක් දීලා තියෙනවා ඒකත් අර brightness එක display එකේ වැඩි හින්දා යම් දෙයක් කරගන්න පුළුවන් RAM එකට ඒ display brightness එකෙන් තමයි torch එක වැඩ කරන්නේ ඒ වගේම ඒගොල්ලෝගේ දීලා තියෙනවා lock එක වෙනුවට battery power mode saving mode එකක් දීලා තියෙන්නේ. ඉතින් ඒකේ lock එකයි ඒ දෙකම එකපාර තමයි වැඩ කරන්නේ. මේ තමයි notification icons ටික මෙහෙම තමයි ඒකේ දීලා තියෙන්නේ. එතකොට මේ හරි සරලව දීලා තියෙනවා user friendly මේ OS එකත් ඒගොල්ලන්ගේ complicated නෑ ගොඩක් නිකන් අපි කිව්වොත් එහෙම නිකන් ගොඩක් අර සංකීර්ණ නැහැ. හරිම සරලයි පොඩි එක්කෙනෙකුට හරි ලේසියෙන් යූස් කරන්න පුළුවන් ඊට පස්සේ මේකේ තියෙනවා වේක් අප් මූඩ් එක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් වචස්සල එනවා
රිස්ටක උත්සති තම ලයිට් එක ඔන් වෙන්නේ අනිත් වෙලාවට ලයිට් එක ඔෆ් වෙනවා ඒකෙදි බැටරි සේව් වෙනවා එතකොට ඒ දෙයට තමයි එක ගොඩක් එහෙම හදලා තිනේ ඕල්වේස් ඔන් වෙලාම තිබ්බම බැටරිය බහිනවා ඔයගොල්ලෝ දන්නවා මේක තියෙන හොඳ ඩිස්ප්ලේ එකක් ක්වොලිටි ඩිස්ප්ලේ එකක් ඉතින් බැටරිය සේව් කරගන්න ඒක වටිනවා මේ විදිහට තමයි ඒක වැඩ කරන්නේ අතේ බැඳහමත් අර අනිත් අතට තියෙද්දි අත ඔෆ් වෙනවා ප්ලැට් අතට තියෙද්දි බලද්දි බලන පැත්තට අපි රිස්ට් එක හැරවුවාම ඔන් වෙනවා ඉතින් ඒක තමයි ඒක සාමාන්‍ය එක නම් අද කොමන් ෆීචර් එකක් ගොඩක් ස්මාර්ට් වොච් වල ලෝ බජට් වොචස් වල පවා හැබැයි මේවේ අර ස්මූත්ලි වැඩ කරනවා අනිත් ඒවට වඩා අර හරියටම අත හෙල්ලුවම ගමන් වැඩ කරනවා ඒකයි වටින්නේ ඉතින් මෙතන තියෙන ඇක්ටිවිටි ඇක්ටිව් තියෙනවා ඊට ස්ලීප් මූඩ් එකක් තියෙනවා ස්ලීපින් ට්‍රැක් ස්ලීප් ට්‍රැක් කරනවා SPO2 තියෙනවා ඔයගලගේ ඔක්සිජන් ලෙවල් එක බලා ගන්න පුළුවන් ඒ විදිහට තමයි අනික ඒක අර බලන ටික තියෙන ගොඩක් ඇනිමේෂන් බෝරින් නෑ අපිට සාමාන්‍ය අර ගොඩක් හයි එන්ඩ් ඒවා වුණා දැන් බෝරින් OS ගන්න තියෙන්නේ නිකන් කම්මැලි වගේ නේද මේක නිකන් ඇනිමේට් වෙන වර හාට් එක එක හරි පොප් අප් කලර් එකක් එක හරිම ලස්සනයි ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ එතකොට මේ තියෙන්නේ කැල්කියුලේටර් එක ඒවා වුණත් හොඳයි ස්ටොප් වොච් එක කියන්නේ ෆීචර්ස් තියෙනවා ඔය ප්‍රයිස් එකට අනුව අතරම නැති දේවල් නෑ බේසිකලි ඕනේ සියලුම දේ වගේ තියෙනවා මේක අපිට GPS නෑ නෙක්චරයි කියනවා GPS නෑ ඒ අරුණාම මේකේ ECG ලෙවල් එකට නෑ ECG ලෙවල් ගොඩක් ඒවේ නෑ අදටත් තාමත් තියෙන high end devices වල වුණත් ඉතින් upcoming ඒවා තමයි ECG එක එන්න තියෙන්නේ මේ තියෙන්නේ මේගොල්ලන්ගේ තියෙන bubble mode කියලා ඒත් ලස්සනයි ඉතින් එහෙනම් ওই විස්තර ටික තමයි